हाई कोहमद अलट अद मम पेपर के पलवनी को इतर प्रश्न टिकट पीलिद साकर हदने अभी अंतिम गान हदल नवे दहाटवे प्रश्न ऐना अभी दह नमवे प्रश्न अद कथा करम हरी अभी दें दह नमवे प्रश्न बलम मे प्रश्न कियनवा व्यापार एक सिधुन गणुदन की धीर तीयना ඒ ගණුදෙනු ඇසුරෙන් තමයි අපි 19 20 21 කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. හරි. අපි බලමු මේ ගණුදෙනු ටික මොකක්ද කියලා. මුලින්ම අපිට කියනවා රුපියල් 25000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. ඊළඟ ගණුදෙනුව තියෙනවා රුපියල් 10000කට මිලදීගත් බඩු තොගයක් රුපියල් 12000කට ණයට විකිණීම. ඊළඟ ගණුදෙනුව තමයි ණයකැතියෙකුගෙන් රුපියල් 5000ක මුදලක් ලැබීම. ව්‍යාපාරයේ කාර්යාලයේ රුපියල් 50000ක මේසයක් ණයට ගැනීම. ඔන්න ඔය විදිහට ගණුදෙනු හතරක් අපිට දීලා තියෙනවා. මේකෙදි 19 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා ඉහත ගණුදෙනු අතරෙන් ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයෙහි හිමිකම කෙරෙහි බලපාන ගණුදෙනුව වන්නේ. හරි. අපි ඉස්සල්ලාම මෙතන තියෙන මේ ගණුදෙනු හතර ගිණුම් කරන සමීකරණයට දාගෙන ඉමු. එතකොට අපිට මං හිතනවා ඉතුරු ගණන් ටික හදාගන්න ලේසි වෙයි කියලා. හරි. අපි දැන් ගණුදෙනු ටික මේ විදිහට ගිණුම් කරන සමීකරණයට දාගෙන ඉමු. පළවෙනි ගණුදෙනුව කිදීහට අපිට කියලා තිබුණේ රුපියල් 25000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම කියන ගණුදෙනුව. ඒ කියන්නේ රුපියල් 25000ක බඩු තොගයක් ඒගොල්ලෝ මුදල් ගෙවලා අරගෙන. එතකොට මොකද වෙන්නේ අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම රුපියල් 25000කින් අඩු වෙනවා. ඒ වගේම තමයි තොග කියන වත්කම රුපියල් 25000කින් වැඩි වෙනවා. මතක තියාගන්න හැම තිස්සෙම අපි මේ වගේ ගණුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට දාදී අනිවාර්යයෙන්ම මේ වම් පැත්ත සහ දකුණු පැත්ත සමාන වෙන්න ඕන. දැන් බලන්න ධන 25000යි ඍණ 25000යි. ඒ නිසා මේකට අපි මේ යොදපු ගණුදෙනුවේ වටිනාකම බිඳුවක් වුණා. එහෙම නොවුනනම් අපේ දෙපැත්තම එක්ක ධන 25000 ඍණ 25000 ඍණ 25000. ඔය විදිහට දෙපැත්තම මොනයම් විදියකින් හෝ අවසානයේදී වටිනාකම සමාන වෙන්න ඕනේ. හරි. ඔන්න අපි දැන් පළවෙනි ගණුදෙනුව ගිණුම් කරන සමීකරණයට දාගත්තා. දැන් අපි බලමු बी කියන ගණුදෙනුව. ඒකේ අපිට කියනවා රුපියල් 10000කට මිලදීගත් බඩු තොගයක් රුපියල් 12000කට ණයට විකිණීම. මේකෙදි අපේ තොග කියන වත්කම රුපියල් 10000කින් අඩු වෙනවා. මොකද අපි විකුණලා තියෙන්නේ අපේ තිබුණ තොගයක් නේද? තොග කියන වත්කම රුපියල් 10000කින් අඩු වෙනවා. එතකොට අපි මේ තොගේ කීයටද විකුණලා තියෙන්නේ? 12000කට. හැබැයි විකුණලා තියෙන්නේ ණයට. ණයට විකුණනනම් ණය ගැතිය කියන වත්කම වැඩි වෙන්න ඕනේ නේද? එතකොට ණය ගැතිය කියන වත්කම රුපියල් 12000කින් ඔන්න වැඩි වෙනවා. එතකොට ඔන්න බලන්න දැන් මං කියවනේ සමීකරණයේ දෙපැත්තම සමාන වෙන්න ඕනේ කියලා. ඔන්න ඍණ 10000යි ධන 12000යි. එතකොට ධන 2000ක ඉතිරියක් තියෙනව නේද? ඒ කියන්නේ ධන 2000ක ඉතිරිය මෙන්න මේ පැත්තට ගිහින් සමාන වෙන්න ඕන. මොකද්ද ඔය ධන 2000 කියන්නේ? ওই 2000 තමයි අපි මේ තොගය රුපියල් 12000කට විකුණලා ලැබපු ලාභය. එහෙනම් ලාභය කියන අයිතමෙන් මොකද වෙන්නේ? අපේ හිමිකම වැඩි වෙනවා නේද? එතකොට ඒ 2000 කොහෙටද යන්න ඕන? හිමිකම කියන තැනට. හිමිකම රුපියල් 2000කින් වැඩි වෙනවා. රුපියල් 10000ක තොගය 12000කට විකුණුවම රුපියල් 2000ක් අපිට ලාභය ලැබෙනවා. එතකොට ඒ ලාභය කොහෙටද යන්න ඕන? හිමිකම කියන තැනට. එතකොට ඔන්න බලන්න ගිණුම් කරන සමීකරණය සමාන වුණා. දෙපැත්තටම ධන 2000 ගානේ එකතු වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු C කියන ගණදෙනුව. ඒකේ කියනවා ණය ගැතියෙකුගෙන් රුපියල් 5000ක මුදලක් ලැබීම. ඒ කියන්නේ ඔන්න අපේ ණය ගැතියෝ කියන වත්කම 5000කින් අඩු වෙලා නේද? ණය ගැතියෝ එයාලගේ මුදල් බේරලා. එතකොට මොකද වෙන්නේ? රුපියල් 5000ක් අඩු වෙනවා ණය ගැතියෝ කියන වත්කම. ඔන්න අඩු වුණා රුපියල් 5000ක්. කවුද මේ ණය ගැති? හරි, ණය ගැතියෝ කියන වත්කම අඩු වෙනවා. ඇයි අඩු වුණේ? යාළ අපිට මුදල් ගෙවපු නිසා. එතකොට අපේ ව්‍යාපාරයට මොනවද ලැබුණේ? මුදල්. මුදල් කියන්නේත් වත්කමක්. ඒ කියන්නේ මුදල් රුපියල් 5000කින් ඔන්න වැඩි වුණා. ණය ගැතියෝ මුදල් ගෙවද්දී එතකොට මොකද වෙන්නේ? මුදල් කියන වත්කම රුපියල් 5000කින් වැඩි වෙලා ණය ගැති කියන වත්කම රුපියල් 5000කින් අඩු වෙනවා. ඊළඟට D කියන ගණුදෙනුවේ අපිට කියනවා ව්‍යාපාරයේ කාර්යාලයේ රුපියල් 50000ක මේසයක් ණයට ගැනීම. හරි. රුපියල් 50000ක මේසයක් අරගෙන තියෙනවා. මේසයක්. ඒ කියන්නේ ඔන්න
ली बड़ू ने ली बड़ू की अपे व्यापार वत्कम एना रुपया पनास दहाकि अपे ली बड़ू की वत्कम वैडी वेनवा इतकोट मे रुपया पनास दहा गेवलती मुदल ने मे खेरती है नयट नयट की आने अपीना गेवाण ओने ओन वग खीमा इतकोट रुपया पनास दहाकि अपे वत्कम वैडेदी ली बड़ की वत्कम वैडेदी मे पत्ते वैडेनवा रुपया पनास दहाकिन वग खीमा नेद उन्न इतकोट अभी दे ගනුදෙනු හතර ගිනුම් කරන සමීකරණයට දාගෙන ඉවර. අපි දැන් බලමු ප්‍රශ්නේ මොකද්ද අහන්නේ කියලා. අපෙන් අහනවා ඉහත ගනුදෙනු අතුරෙන් ව්‍යාපාරයේ ගිනුම් කරන සමීකරණයේ හිමිකම කෙරෙහි බලපාන ගනුදෙනුව වන්නේ. දැන් ඔයාලට ලේසියෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් මේක දිහා බලද්දී ඔයාලට කෙලින්ම අඳුර ගන්න පුළුවන් B කියන ගනුදෙනුවෙන් තමයි හිමිකමට බලපෑමක් උනේ කියලා. එහෙනම් 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් B කියන උත්තරේ. විසිවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා ඉහත ගනුදෙනු වලින් පසු මෙම ව්‍යාපාරයේ ගිනුම් කරන සමීකරණෙහි වත්කම් වල අගය වැඩිවන්නේ කීයකින්ද කියලා. ඔයාලට දැන් පුළුවන් අපි අර කණින් ලියාගත්ත ලියාගෙන ගිනුම් කරන සමීකරණය ඉදාගත්ත ගනුදෙනු හතරෙන් බලලා ඒ වැඩි වෙන වටිනාකම හොයන්න. මෙතන වත්කම් පැති තියෙන අයිතම ටික එකතු කරාම අපිට ගන්න පුළුවන් විසිවෙනි ප්‍රශ්නට උත්තරේ විදිහට 52000ක් කියන උත්තරේ. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ. විසියක්වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ඉහත ගනුදෙනුවලට පෙර මෙම ව්‍යාපාරයේ මුළු වගකීම් 80000ක් වූයේ නම් මෙම ගනුදෙනුවලින් පසු මුළු වගකීම් වල අගය කොපමණද කියලා. ඔයාලට දැන් පේනව ඇති මේ ගනුදෙනු හතරෙන්ම වගකීම් කියන වත්කමට වෙලා තියෙන රුපියල් 50000කින් වැඩි වෙලා තියෙන එක විතරයි කියලා. එහෙනම් මුළු වගකීම් 80000ක් මුලින් තිබුණා නම් දැන් මුළු වගකීම් වල ගාන කීයද? 130000යි. ඒ කියන්නේ 21ට උත්තරේ 3 වෙනි උත්තරේ. 22 වෙනි ප්‍රශ්නෙන් කියනවා භාවිත කළ කාර් රථ මිලදීගෙන විකුණන ව්‍යාපාරයක් රුපියල් මිලියන 2කට කාර් රථයක් විකිණීම සඳහා ණයට ගැනීම සටහන් කෙරෙන මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් මොකක්ද කියලා. හරි, අපි බලමු. දැන් මේකෙදි කියන්නේ එයාලා කාර් රථයක් විකුණන්නේ කියන්නේ රුපියල් මිලියන 2ක වටිනාකමින් යුතු කාර් රථයක් විකිණීමේ බලාපොරොත්තුවෙන් ණයට ගත්තා කියලා. ඒ කියන්නේ මේක තව විදිහකට කිව්වොත් හරියට තොගයක් ණයට ගත්තා වගේ තමයි. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ වගේ කියන්නේ ව්‍යාපාරي විකුණන දෙයක් තොගයක් ණයට ගත්තම වාර්තා කරන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් ඒ වගේ ගනුදෙනු වාර්තා කරන්නේ ගැනුම් ජර්නලේ නේද? එතකොට මූලාශ්‍ර ලේඛනය එහෙනම් ගැනුම් ඉන්වොයිසිය, ඒ වගේම මූලික සටහන් පොත මොකද්ද? ගැනුම් ජර්නලේ. එහෙනම් 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදියට අපිට ගන්න පුළුවන් 4 වෙනි උත්තරේ. ඊළඟට යමු 23 වෙනි ප්‍රශ්නෙට. නායකයෙක වූ රවීගෙන් ලැබුණු 15000ක චෙක්පත ව්‍යාපාරයේ ලෙජරයේ සටහන් කර ඇත. එම චෙක්පත බැංකු ගිණුමේ තැන්පත් කරන විට තැබිය යුතු නිවැරදි තිත්ව සටහන වන්නේ. අපි මුලින්ම බලමු මේ රුපියල් 15000 චෙක්පත නායකයාගෙන් ලැබෙද්දී ඒක කොහොමද සටහන් කරගන්නේ කියලා. 15000ක් ඔන්න අපිට ලැබුණානේ. එතකොට අපි මේ චෙක් එක මුලින්ම දාගන්නේ අපේ ලාච්චුවෙන්. ඒ කියන්නේ අපේ මුදල් වලට තමයි අපි මේක දාගන්නේ. නේද? එතකොට මේ රුපියල් 15000 ලැබීම අපි දානවා මුදල් හර मुदल हर पहलस दाहाय कागें दपट पेंक लेबुने नाय गेत्या गें एहना अपे नाय गेत्या वो बैर करान्न होना एहना नाय गेत्या बैर नेद नाय गेत्या बैर पहलस दाहाय चेक पद लैबीम अपे उन्न होम थमाय दें सटहान करेगे ना तीयने हरी दें अपें अहन मे विधियर सटहान करगात सटहान मे चेक पद अपे बैंक हुए थैंपात करा दी कोहमद सटहान करगान्न ओने कियला एहना अपे मुखाद्द करान्न ओना अपे मुदाल वलेट एकतु करपु मे चेक पद मुदाल वलीं बैर करान्न ओना एक याने मुदाल वलीं आयं करना कियने काय एतुकुड मुदाल वलेट बैर कराम अपे कोहेटन मेक हर करान्ने बैंक गिनुमट मुखद अपे मेक थैंपात करान्ने बैंक हुए एहना दित्व सटहान कोहमद एन्न ओना बैंक गिनुम हर पहलोस दाहाय मुदाल गिनुम बैर पहलोस दाहाय कियने एक දැන් බලමු අපි එහෙම සටහන් කරගත්තේ ඒ වගේම ගනුදෙනුව තියෙන්නේ කීවෙනි උත්තරේද කියලා බලන්න. බැංකු ගිණුම හර 15000යි මුදල් ගිණුම බැර 15000යි කියලා තියෙන අපේ පළවෙනි උත්තරේ. එහෙනම් අපිට 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ.
විසිහතරවැනි ප්‍රශ්නය අපිට කියනවා ව්‍යාපාරයක සුළු මුදල් අග්‍රිමය රුපියල් 5000කි 2022 1/31 දිනට මෙම ව්‍යාපාරයේ සුළු මුදල් පොතේ ශේෂය රුපියල් 800ක් විය එදින ලෙජරේට මාළු කළ සුළු මුදල් පොතේ වියදම් තීරුවල මුළු එකතුව කීයද කියලා තමයි අපෙන් අහන්නේ මේකනම් ලේසි ප්‍රශ්නයක් සුළු මුදල් අග්‍රිමය රුපියල් 5000ක් නම් 1/31 දිනට ව්‍යාපාරයේ සුළු මුදල් ශේෂය රුපියල් 800ක් නම් ඒ කියන්නේ රුපියල් 4200ක් තමයි වියදම් කරලා තියෙන්නේ නේද ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන්නේ රුපියල් 5000න් 800යි එතකොට 4200ක් වියදම් වෙලා තියෙනවා එහෙනම් 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ 25 වෙනි ප්‍රශ්නෙන් අහනවා ජර්නල් වවුචරය මූලාශ්‍ර ලේඛනයක් ලෙස භාවිතා කරන ගනුදෙනුව කුමක්ද කියලා. අපි මුලින්ම මේ ගනුදෙනු හතර කියවගෙන ඉමු. පළවෙනියට අපිට කියනවා විකිණීම සඳහා රුපියල් 10000ක බාණ්ඩ තොගයක් ණයට ගැනීම. බාණ්ඩ තොගයක් ණයට ගත්තම අපි ඒක සටහන් කරන්නේ කොහෙද? ගැනුම් ජර්නලේ. එතකොට ගැනුම් ජර්නලේ මූලික මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ගැනුම් ඉන්වොයිස්. එහෙනම් ඒ උත්තරේ ගන්න බෑ. දෙවෙනියට කියනවා ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 50000ක ලීබඩු අත්පිට මුදලට ගැනීම. අත්පිට මුදලට මිලදී ගත්තා කියන්නේ අපි ඒක සටහන් කරන්නේ මුදල් පොතේ මූලාශ්‍ර ලේඛනයේ මොකක්ද? ගෙවීම් වවුචරය. ඒ කියන්නේ අපිට ඒ උත්තරේ ගන්නත් බෑ. තුන්වෙනියට කියනවා ව්‍යාපාරයේ රුපියල් 102ක ණය මුදලක් මුල්‍ය ආයතනයකින් ලබා ගැනීම. මේකත් සටහන් කරන්නේ මුදල් පොතේ ඒ නිසා අපිට ඒක ගන්නත් බෑ. හතරවෙනියට කියනවා අයිතිකරු තම පුද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් 5000ක බාණ්ඩ තොගයක් ලබා ගැනීම. එතකොට මේ ගනුදෙනුව සටහන් කරන්න වෙන්නේ අපිට පොදු ජර්නලයේ. එතකොට පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරය කියන්නේ. එහෙනම් අපිට 25 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න පුළුවන් හතරවෙනි උත්තරේ. 26 වෙනි ප්‍රශ්නෙන් අහනවා සඳුන් තම පුතු කසුන්ගේ පන්ති ගාස්තු රුපියල් 2000ක් ව්‍යාපාරයේ චෙක්පතකින් ගෙවන ලදී. මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ දිත්ව සටහන කුමක්ද කියලා. හරි. එතකොට පෞද්ගලික වියදමක් නෙමේ දරලා තියෙන්නේ ව්‍යාපාරයෙන් නේද? ඒ කියන්නේ මොකද්ද? ගැනිලි. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් රුපියල් 2000ක ගැනිලි සිදු කරලා තියෙනවා. එහෙනම් අපි කොහෙන්ද මේක සටහන් කරන්නේ? චෙක්පතකින් ගෙවලා තියෙන්නේ. එහෙනම් අපිට මුදල් ගිණුම සටහන් කරන්න බෑ. අපිට මේ ගිණුම සටහන් කරන්න යොදා ගන්න වෙන්නේ බැංකු ගිණුමයි ගැනිලි ගිණුමයි. එහෙනම් රුපියල් 2000ක් ව්‍යාපාරයෙන් අරගෙන නිසා ගැනිලි කියන හිමිකම් ගිණුම හර වෙනවා, බැංකු ගිණුම බැර වෙනවා. එතකොට අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ ගැනිලි ගිණුම හර රුපියල් 2000යි බැංකු ගිණුම බැර රුපියල් 2000යි කියන උත්තරේ. ඊළඟට 27 වෙනි ප්‍රශ්නේ කියනවා අමල්ගේ ව්‍යාපාරයේ 2022 3/31 දිනට බැංකු ගිණුමේ ශේෂය එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩු වීමට හේතුවක් වන්නේ කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ විසින් නඩත්තු කරගෙන යන බැංකු ගිණුමේ ශේෂයට වඩා අපේ ඇත්තම බැංකු ගිණුමේ ශේෂය වැඩි කියන එක. අපි බලමු මේ වගේ සිදුවීමක් වෙන්න බලපාන හේතුව මොකක් වෙන්න පුළුවන්ද කියලා. පළවෙනියට අපිට කියනවා 2022 3/30 දින බැංකුවේ තැන්පත් කළ 15000ක චෙක්පත නිෂ්කාශනය නොවීම. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? අපි රුපියල් 15000ක චෙක්පතක් අපේ බැංකුවට දැම්මා කියලා අපේ පොත්වල සටහන් කරගෙන. හැබැයි ඒ රුපියල් 15000 ඇත්තටම අපේ බැංකුවට තැන්පත් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ ළඟ තියෙන අපේ බැංකු ගිණුමේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා. ඒ මෙතනදී අහන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අපේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙන්න හේතුවක්නේ. ඒ කියන්නේ පළවෙනි හේතුව බලපාන්නේ නැහැ කියන එකයි. දෙවැනි හේතුව බලමු. අපි ආල ඉදිරිපත් කරලා තියෙන 2022 3 වෙනි මාසේ 29 වෙනි දින රුවන්ට නිකුත් කළ රුපියල් 25000ක චෙක්පත බැංකුවට ඉදිරිපත් නොකිරීම. ඒ කියන්නේ අපි රුවන්ට රුපියල් 25000ක් ගෙව්වා කියලා අපේ පොත්වල සටහන් කරගෙන අපේ බැංකු ගිණුම අපේ පොත්වල තියෙන බැංකු ගිණුමෙන් අපි රුපියල් 25000ක් අඩු කරගෙන. හැබැයි ඇත්තටම අපේ බැංකු ප්‍රකාශනයෙන් ඒ රුපියල් 25000 අඩු වෙලා නැහැ. ඒ කියන්නේ අපේ බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අපේ බැංකු ගිණුමේ ශේෂය අඩුවෙන් තමයි පෙන්වන්නේ. එහෙනම් ඔන්න දෙවෙනි උත්තරේ නම් අපිට හේතුවක් හැටියට ගන්න පුළුවන්. අපි ඒක චුට්ටක් තියමු. අපි බලමු 3-4 කියන උත්තරවලින් මොන වගේ හේතුද දීලා තියෙන්නේ කියලා. තුන්වෙනි එකේ අපිට කියනවා ස්ථාවර නියෝග මත බැංකුව රුපියල් 1000ක මාර්තු මාසයේ රක්ෂණ ගාස්තුව ගෙවීම. හා, ඒ කියන්නේ ඔන්න ස්ථාවර නියෝගය මත තමයි රුපියල් 1000 ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයෙන් ඒ ගෙවීම අඩු වෙලා, හැබැයි අපේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙලා නැහැ. අපි ඒක දැනගන්නේ අපිට බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. එහෙනම් මේ ගනුදෙනුව කොහොමත් මේ සිදුවීමට හේතුවක් වෙන්නේ නැහැ. මේ වගේ දෙයක් වුණාම මොකද වෙන්නේ? අපේ බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වෙනවා.
හතරවෙනි එකේ තියෙන්නේ ඒ හා සමානම සිදුවීමක් බැංකුව මාර්තු මාසයේ සඳහා රුපියල් 1500ක බැංකු ගාස්තුවක් අය කරගෙන තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මේක දැනගන්නේ අපිට බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. කියන්නේ අපේ ගාව තියෙන බැංකු ගිණුමෙන් අපි ඒක අඩු කරගෙන නැහැ. ඒ වගේ අවස්ථාවකදී වෙන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වෙනවා අපේ බැංකු ගිණුමේ ශේෂයට වඩා. එහෙනම් මෙතන අහලා තියෙන විදිහට බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි අපේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙන්නේ දෙවනි හේතුව නිසා. ඒ කියන්නේ රුවන්ට නිකුත් කළ රුපියල් 25000ක චෙක් පද බැංකුවට ඉදිරිපත් නොවීම නිසා. එතකොට 27 වෙනි ප්‍රශ්නයට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් දෙවනි උත්තරේ. 28 වෙනි ප්‍රශ්නෙන් කියනවා අපිට ව්‍යාපාරයක ගිණුම් වර්ෂයක් අවසානයේදී පිළියෙල කරන ලද ශේෂ පිරික්සුමකින් අනාවරණය නොවන වරද දැක්වෙන පිළිතුර තෝරන්න කියලා. පළවෙනි උත්තරේ අපිට කියනවා රුපියල් 1500ක අත්පිට ගැනුම් මුදල් පොතේ පමණක් සටහන් වීම කියලා. ඒ කියන්නේ මේ ද්විත්ව සටහනෙන් එක සටහනක් පමණක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිරි සටහන වෙලා නැහැ. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ 1500ක කින් අපේ අසමානතාවයක් පෙන්නනවා. ඒ කියන්නේ අපිට ඒ වරද ශේෂ පිරික්සුමෙන් හොයා ගන්න පුළුවන් කියන එකයි. ඊළඟට කියනවා ණය හිමියෙකුට මුදල් ගෙවීමේදී ලැබුණු රුපියල් 500ක වට්ටම ලද වට්ටම් ගිණුමේ සටහන් නොවීම. ඒ කියන්නේ මේ රුපියල් 500ක වට්ටමත් අපි ලද වට්ටම් ගිණුමේ විතරක් සටහන් කරලා නැහැ. ඒ කියන්නේ අනිත් ප්‍රකාශනවල අනිත් ගිණුම්වල සටහන් කරලා. එතකොට රුපියල් 500ක වෙනසෙන් අපිට මේ ගිණුම සටහන් වෙලා නැහැ කියලා හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා රුපියල් 50000ක ණයට ගැනුම් ගැනුම් ජනරේ නිවැරදිව සටහන් කර අදාළ ණය හිමි ගිණුමට 50000ක් ලෙස බැර කිරීම කියලා. ඒ කියන්නේ ගැනුම් ජනලෙන් අපිට උපුටාගෙන අපේ ගැනුම් ගිණුමට දාද්දි රුපියල් 55000ක් කියලා හරියට මේ ගැනුම් ප්‍රමාණය දාලා තියෙනවා. හැබැයි ණය හිමි ගිණුමට දාද්දි රුපියල් 5000ක් අඩුවෙන් 50000ක් කියලා තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 5000ක වෙනසක් අපේ ශේෂ පිරික්සුමේ අපිට පෙන්නනවා ඒ වරද නිසා. ඒ කියන්නේ අපිට ඒ වැරද්ද ශේෂ පිරික්සුමෙන් හොයා ගන්න පුළුවන්. එතකොට ඒකත් අපිට ගන්න බෑ පිළිතුර විදිහට. හතරවෙනි එකේ කියනවා ගෙවූ රක්ෂණ ගාස්තු 1500 මුදල් පොතේ නිවැරදිව සටහන් කර වරිපණම් ගාස්තු ගිණුමට හර කර තිබෙනවා. ඒ කියන්නේ රක්ෂණ ගාස්තු ගිණුමට හර කරන්න ඕන එක වරිපණම් ගාස්තු ගිණුමට හර කරලා තියෙනවා. මේ වැරද්ද අපිට ශේෂ පිරික්සුමෙන් හොයා ගන්න බැරි වෙනවා. මොකද අපේ ඒ හර වෙන්න ඕන වටිනාකම වෙන ගිණුමකට හරි හර වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ ගනුදෙනුවේ සටහන් දෙකම කොහේ හෝ ගිණුම් දෙකක සිද්ධ වෙලා තියෙනවා කියන්නේ අපිට ශේෂ පිරික්සුමෙන් මේ වැරද්ද හොයා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ 28 වෙනි ප්‍රශ්නට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 4 වෙනි උත්තරේ. 29 වෙනි ප්‍රශ්නයෙන් අපිට කියනවා ව්‍යාපාරයක රුපියල් 9000ක දුරකථන ගාස්තු ගෙවීම දුරකථන ගාස්තු ගිණුමට හර කර ඇත්තේ 900ක් ලෙසය. මෙම වරද නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන තෝරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි බලමු දැන් මේ ගනුදෙනුව වැරදියට සටහන් වෙලා තියෙන විදිහටම සටහන් කරගෙන. ඒ කියන්නේ මේක දැන් සටහන් වෙලා තියෙන්නේ දුරකථන ගාස්තු ගිණුම ඔන්න ඔය විදිහටනේ. එතකොට අපි දැන් මේක නිවැරදි කරන්න ඕන. එහෙනම් මෙතනදී දුරකථන ගාස්තු ගිණුමට මේ 9000 වෙනුවට 900 වැටුන එක අපි නිවැරදි කරන්න ඕන. එහෙනම් නිවැරදි කරද්දී දුරකථන ගාස්තු ගිණුමට හර කරන්න ඕන ඉතුරු 8100ක මුදල. එතකොට අපි මේක කොහෙටද බැර කරන්නේ? මුදල් ගිණුමට ඔල්රෙඩි මේක බැර වෙලා තියෙන්නේ. මේ සම්පූර්ණ ගනුදෙනුවේ වටිනාකමම බැර වෙලා තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අවිනිශ්චිත ගිණුමක් ඇරලා ඒ අවිනිශ්චිත ගිණුමට මේ 8100 බැර කරන්න. එතකොට මේ ගනුදෙනුව වැරදියට සටහන් කරපු එක නිවැරදි කිරීමේ ද්විත්ව සටහන විදිහට අපිට ගන්න පුළුවන් දුරකථන ගාස්තු ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර 1800 කියන උත්තරේ. ඒ කියන්නේ 29 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් දෙවැනි උත්තරේ. මම හිතනවා ඔයාලට ඒ ටික හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. වීඩියෝ එක හුඟක් දිග වෙන නිසා මම මේ කොටස මෙතනින් නවත්තන්නම්. ඉතුරු ප්‍රශ්න ටිකට උත්තර මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකොට ඔයාලට මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පේප එක සම්බන්ධව හෝ වෙනත් විෂය ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මම වීඩියෝ එකෙන් මගේ ෆෝන් නම්බර් එකක් දාන්නම්. ඔයාලට එතකොට WhatsApp මැසේජ් එකක් දාලා ඒ ප්‍රශ්න වලට උනත් උත්තර දැනගන්න පුළුවන්. එහෙනම් හොඳට වැඩ කරගන්න, හොඳට ඉගෙන ගන්න, ගෝල් එකක් තියාගන්න, හැමදේම හොඳින් කරගෙන කවදා හරි මම මෙතනට යනවා කියලා ඒ වෙනුවෙන් වැඩ කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.